සුබ මධ්‍යහනක් කයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මාල්තිගල මත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි ජය ගම්පහ සිරි කුරුසේට ජනප්‍රියත්වයේ කිරුළ ශාන්ත පීතරේට මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි වූ ආකාරය අගමැති පහදයි අපි ජාතික පොලිස් කොමිස මහදලා දැන් තමයි ප්‍රතිපලයෙන් ලංකාවේ ඇතුලේ ලංකාවේ පිටේ කප්පම් ගනිද්දීම හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් දැලේ ක්‍රිකට් විරුවන්ට කටුනායක දී හරසර රියැලිටි කලාවට නවමු අත්දැකීම් එකතු කරපු ස්වාධීන රූපවාහිනිය ඊයේ දවසේදී රියැලිටි කලාවේ අලුත් පිටුවක් පෙරළුවා මල්කී ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි අවසාන මහා තරඟයේ ඒ රාත්‍රියේදී පැවැත්තුණා ඔව් ධනුෂ්ක දෙවෙනි පාසල් තෝරේවාදක කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටියේ හොඳම සංගීත කණ්ඩායමට හිමි කිරණ දිනා ගනිමින් ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය ඊයේ රාත්‍රියේ ජය හිමි කරගත්තා ඒ වගේම තමයි නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සංවිධානය කළ මෙම බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස කිරුණ දිනාගත්තේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයයි මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර ගෙනීමට අපි සූදානම් මද්‍රව්‍ය වැටලීම් මැනි මහා පරිමාණ අපරාධ වැටලීමට හැකි වූයේ පොලිස් කොමිසම පිහිටවා තිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා උසාපිටියේ රිවිසඳ මහාවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අගමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උසාපිටියේ රිවිසඳ මහාවිද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටද එක්ව සිටියා. මිහිදී රැස්ව සිටි පිරිසැමතු අග්‍රාමාත්‍යවරයා අපේ පොලිසියේ විශේෂ සේවා අංශය ආපහු වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊයේ ලබාගෙන තිබෙනවා ඒකත් හොඳ වැඩ කටයුත්තක් ඒ දේශපාලන ඉවත් කරපු නිසා අපි ජාතික පොලිස් කොමිසම හදලා මේ වැඩ කටයුත්ත 2007 දී ආරම්භ කරද්දි දැන් තමයි ප්‍රතිඵල එන්නේ ලංකාව ඇතුළේත් ලංකාවේ පිටෙත් දේශපාලන ඡන්දවලට අනිත් වෙලාවෙ මම හිතන්නේ අපිට දේශපාලන නැතුව වැඩ කරන්න කාලයක් තියෙනවා මේ ආණ්ඩුවක් හැටියට ඒක පරමාර්ථයක් උනේ විශේෂයෙන්ම අධ්‍යාපනයට මුල් තැන දීලා අධ්‍යාපනයට මුදල් වියදම් කරන්න අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න අපිට හැමදාම ආර්ථිකයේ අතීතයේ ඉන්න බෑ අපේ සංස්කෘතියට අපේ අතීතය ගැන හිතන්න පුළුවන් ඒ ගැන අපිට දියුණු වෙන්න අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් ඒ ආර්ථිකයක් හදනවා නම් අපි ඉදිරියේ ඉන්න ඕනේ අපි එකතැන පල් වෙනවා නම් අනික් අය අපිව පැත්තකට දාලා ඉදිරියට යනවා මේකේ කාරණා දෙකක් තියෙනවා ඒ මොකක්වත් කරන්න බැරි වෙනවා අපි අධ්‍යාපනයේ දියුණු කරන්නේ නැත්නම් උසාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරුනේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකෙරුනේ ඒ සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වැය කර තිබෙනවා විද්‍යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා 2015 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මෙම විදුහලේ සිසුවියක්. ඇය සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ අරනායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලලිත් දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දෙවෙනි පාසල් තෝරේවාදක කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි හොඳම සංගීත කණ්ඩායමට හිමි කිරණ දිනා ගනිමින් ගම්පහ සිරිකුරුස මහාවිද්‍යාලය ඊයේ රාත්‍රියේ ජය හිමි කරගත්තා. ඔව් ඒ විදිහට සිරිකුරුස මහාවිද්‍යාලය ජය හිමි කරගනිද්දී පාසල් ගණනාවක් සහභාගී වුණු තරඟවට කිහිපයක් පැවැත්වුණු දැවැන්ත තරඟයක් පැවැත්වුණු මේ රියැලිටි වැඩසටහනේ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සංවිධානය කළ මෙම බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටියේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස කිරුළ දිනාගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. බෑන්ඩ් ද බෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆිනාලේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගන පරිසරයේදී ඒ රාත්‍රියේ පැවැත්ුණා.
කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ ලෝකේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසටද මෙය ඉතිහාසයට එක්ව අවසන් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා ගම්පහා සිරිකුරුස මහාවිද්‍යාලය කොළඹ දේවි බාලිකා විද්‍යාලය බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා පානතුරු ශ්‍රී සුමංගල යන විද්‍යාලවල කණ්ඩායම් අවසන් මහතරගයට එක් වුණා. එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ ගම්පහා සිරිකුරුස මහාවිද්‍යාලීය කණ්ඩායමයි. ශූරතාවය හිමි කරගන්නේ ගම්පහා සිරිකුරුස විද්‍යාලය. හිමිකරගනු ලබන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය ජනප්‍රියම සම්මානය හිමි කරගනු ලබන්නේ SMS මනාප 619851 හිමි කරගනිමින් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ව්‍යාපාරිකයෙකුගෙන් කප්පා මුදල් ලබා ගැනීමට තැත් කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා වැලි ව්‍යාපාරයක් බාධාවකින් තොරව සිදු කරගෙන යාම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහාය ලබා දෙන බවට සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පා මුදල් ඉල්ලා තිබෙනවා රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදල් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂයක අතිකාරම් මුදල් ලබා ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා අත්නඟුවට පත්වුණේ තනමල් විල ඇතිලිවව ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙක්ගෙන් මොවුන් කප්පම් මුදල් ඉල්ලා තිබුණේ මෙලෙස අත්නඟුවට පත්වුණේ වීරවිල යුද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකු සහ තුන්කම යුද හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකුයි කප්පම් මුදල් ලබා ගැනීම සඳහා මොවුන් පැමිණි මෝටර් රථයේද අත්නඟුවට පත්වුණා මෝටර් රථයේ රියදුරු අසුනට තිබී භාවිතයට තහනම් පිහියක්ද සොයා ගැනුණා සකකාර ලාන්ස් කෝපරල් වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී අත් බෝම්බයක් ජීව පතරුම් 48ක් ගිනි අවියක් සහ යුද හමුදා නිලැඳුම් කටල 10ක් ඇතුළු උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌව කුඩා ඔය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. තිනර බැරලයක් පුපුරා යාමෙන් දසහැවරුදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. පුලස්සිපුර ගල්කැටි දමන ප්‍රදේශයේ නිවසක තීන් තාලේප කිරීම සඳහා රැගෙන ආ තින බැරලයක් යාන්ත්‍රික කියතක් ආධාරයෙන් කැපීමට උත්සාහ කිරීමේදී අනතුරු සිදුව තිබෙන්නේ එම අවස්ථාවේදී තිනර් අඩංගු බැරලය පුපුරා ගොස් අසල සිටි දරුවන් දෙදෙනෙකු සහ තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා ඔවුන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වයස වෘතු 10ක් වූ දරුවකු ජීවිතක්ෂයට පත් වුණා දහසේ හැවිරිදී අනෙක් දරුවාද බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ බොරැල්ල පොලිසියේ රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලා ගිය සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු හතර දෙනෙකුගෙන් බම්බලපිටිය පොලිසිය මෙවන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේවන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බම්බලපිටිය බුලස්පාර ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලා ගොස් තිබුණා. අනතුරුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම ඩිෆෙන්ඩර් රථය බත්තර මුල්ල පැලවත්ත පැගෝඩා ගාඩන්සේ ගල්කර තිබියදී සොයාගත්තේ ඊයේ දිනේදී. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපති තුමාගේ සංකල්පයක් අනුව ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යොදවමින් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබ සාධන මධ්‍යස්ථානය මහනුවරදී අද පස්වරුවේ විවෘත කරනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක සහ සුබ සාධන මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628ක්. මෙම සත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් හා රෝගී ජනතාවට නේවාසික පහසුකම් සැපීමේ නේවාසිකාගාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම සායන හා පර්යේෂණ උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානය තුළින් ලබාගත හැකි වෙනවා. පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගී කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්ථාපනය කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතින්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව තිබෙනවා. මහනුවර මහරෝ හලට අනුපද්ධිතව ඉදිකරන මෙම වකුගඩු රෝග සහන සත්කාරක හා සුබ සාධන මධ්‍යස්ථානය සුවිශේෂී ව්‍යාපෘතියක් වන අතර අනුරාධපුරයේ සහ ගිරාඳුරු කෝට්ටේ යන ප්‍රදේශවල ඉදිකරමින් පවතින තවත් ව්‍යාපෘති දෙකක් නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මතුගම පැවති වැඩසටහනකට එක්වෙමින් එම හතා මේ බව කියා සිටියා. මතුගම හොරවල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජනතා ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කවුරුවක්වත් අද දුප්පත් කියලා මිය යන්නේ නැහැ දරුවෙක්වත්. එතනයි තියෙන වෙනස. ඒ කාලේ තමුන්නාන්සලා ස්පිරිතාලට ගියාම රුධිර පරීක්ෂණ ලියලා එළියෙන් ගේන්නේ කියලා. අද එහෙම නැහැ. අද හැම රෝහලකටම මන් දීලා තියෙන ඔටෝ ඇනලයිසර් කියන උපකරණය. ඒකේ තප්පර 30ට වාර්තා 16ක් නිකුත් වෙනවා. එතකොට කාටවත් කියන්න බෑ තදබදේ වැඩි කියලා. අද කවුරුවක්වත් සල්ලි වියදම් කරන්නේ නැහැ. රෝහල් වලින් ඒ සියලුම පරීක්ෂණ කළා දෙන්නේ. ඒ දරුවෙක් මහාමගෙදී හරි කොහෙදී හරි හදිසි අනතුරකට පත් වුණා. අද හදිසිය ලෙඩ වුණා. රජේ රෝහලට ගෙන යන්න නැතුව පුද්ගලික රෝහලට ගෙනිච්චත් OPD එකේ ප්‍රතිකාර ගත්තත් රුපියල් 10000ක් වෙනකම් OPD ප්‍රතිකාර ආණ්ඩුවෙන් ගෙවනවා. ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහිල්ලා නැවැත්තුවොත් රුපියල් ලක්ෂයක් වෙනකම් ආණ්ඩුව සල්ලි ගෙවනවා. එතකොට එහෙම කාලයක් තිබුණාද? දරුවෝ වෙනුවෙන් රක්ෂණයක් දාපු ආණ්ඩුවක් තිබුණාද? ලක්ෂ 40ටම දරුවන්ට ඒ හැකියාව තියෙනවා. අපි තව ඉදිරියට තවත් සහන ලබා දෙනවා මේ රජය. මසුන් ඇල්හිමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව මගින් සොයාගෙන තිබෙනවා. මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් සමග එක්ව කළ වැටලීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගැනුණේ. ඒ මන්නාරම සවුත් පාර ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.1ක් ඩෙටනේටර් 3ක් සහ ආරක්ෂිත වෙඩිනූල් 3ක් සොයාගත් බව නාවික හමුදාව පවසනවා. මේ අතර පසුගිය දසවනදාද මෙම ප්‍රදේශයේදීම මෙවැනි ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට නිරන්තර අවධානයෙන් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ. රට ගොඩනැගීම සඳහා සියලු දේශපාලන නායකයින් එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඒ රාජගිරියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ලක්වනිතා දිස්ත්‍රික් කාන්තා සංවිධානය සංවිධාන කළ වැඩසටහනක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගැබිනි මවවරුන් සඳහා උපකරණ බෙදා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. जनाधिपति मैत्री सक्रे ඊට පස්සේ මොනවාද තියෙන ප්‍රශ්න? අපි ජනමාන මත විචාරණයක් ඇති කරන්න අවශ්‍ය. ඒ තුන් දෙනාම එකට ඉන්නවා නම් අපේ තියෙන එකයි DVP එකයි අනිත් සුපක්ෂ. එහෙනම් කවුද ඒකට විරුද්ධ වෙන්න පුළුවන්? මේක තමයි රට වෙනස් කරන්න පුළුවන්කම. ඒකට අපි කටයුතු කරන්න අවශ්‍යයි. කාබන් බද්ධ ඉවත් කිරීමට ඉදිරි අයවැයේදී කටයුතු කළ යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. පානදුර පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පානදුර හිරණ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය පිහිටුවීමේ වැඩසටහනක් අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දුම්බද්දට ඒ පරීක්ෂණය කරන ආයතනවල ඒ පරීක්ෂණය වංචනීයව මුදලක් දීලා ඒ දුම් සහතිකේ අරගන්න පුළුවන් බවද කවුරුත් දන්නේ. රටේ ජනතාවගේ විශාල මුදල් ප්‍රමාණයක් දුම් පරීක්ෂා කරන කම්පැනි වලට යනවා. ඒ මුදලෙන් ආණ්ඩුවට එන්නේ 10%ක් වගේ සොච්චමක් විතරයි. දැන් ඒ තියෙන දුම් සහතික බද්දටත් උඩින් අලුත් බද්දක් ආ කාබන් බද්ද. දැන් ගහන වෙලාවේ අපිට මේක හිතුනේ අම්මා පරිසරය ආරක්ෂා කරගන්න පරිසර හිතකාමී බද්දක් මේක කියලා. කාබන් බද්ද පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට භාවිතා කිරීමට ක්‍රමවේදයක් හදලා නැහැ. එතකොට බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙන්නේ නැත්නම් මාධ්‍යම පාන්තිකයට අමතර වියදමක් ජීවිතේට මේ කාබන් බද්ද නිසා ඇතිවෙනවා නම් මේක අසාධාරණ බද්දක් නිසා අපේ රජයේ හැටියට මේ බද්ද ඊළඟ අයවැයෙන් අයින් කරන්නට අවශ්‍ය පියවර ගත යුතුයි කියලා. ජනතාවට ප්‍රතිලාභ සැලසෙන තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් රබෑව පරසන් ගස්වැව ගම්මානයේ නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ එම ගම්මානයේ තරුණ තරුණියන්ගේ සිහිනයක් සැබෑ කරමින්. ගම්පෙරළියේ වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙතුලින් අවට ගම් රැසක තරුණ තරුණියන්ටද සෙත සැලසෙනවා. අපිට අද හරි සන්තෝෂමත් දවසක්. ඇත්තම වත්මන් රජයටත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි ප්‍රාර්ථනා කරනවා අපේ තියෙන සියලු ප්‍රශ්න විසඳලා මේ රටට වැඩක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. වැලිමඩ මැතිවරණ කොට්ටාසේ මාර්ග දෙකක් සංවර්ධනය කර ජනතා අයිතියටපත් කෙරුණා. ඒ අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇල්ල දෙමතුගම ධම්මිකවත්ත මාර්ගය සහ කැප්පෙට්ටිපොළ වැවතැන්න වැව් මාර්ගයයි මෙසේ ජනතා අයිතියටපත් කෙරුණේ. මේ සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වැය කර තිබෙනවා. පස්සර අති දුෂ්කර ගම්මානවල අලුතින් ඉදිකළ මාර්ග 30ක් ජනතා අයිතියටපත් කෙරුණා. ඒ සඳහා ඌව පළාත් සභාව රුපියල් කෝටි 5ක මුදලක් වැය කළා. පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් මෙම මාර්ග ජනතා අයිතියටපත් කෙරුණා. මෙමගින් දහස් සංඛ්‍යාත ජනතාවකට සෙත සැලසෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහඬෙන්. ඓතිහාසික පශ්චිමාරාම රජමහා විහාරස්ථානයේ රුහුණු නවම් මහා පෙරහැර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. විහාරස්ථානය සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ප්‍රදානය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළා. දෙබරවැව යකඩ පාසල අසලින් ආරම්භ වූ පෙරහැර තිස්සමහාරාම පශ්චිමාරාම විහාරස්ථානය දක්වා වීදි සංචාරය කළා. විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ආදි රාජකීය වෛද්‍ය සංගමය විසිවන වරට සංවිධානය කළ වෛද්‍ය සායනයක් කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්ුණා. එම විදුහලේ අධ්‍යාපනය ලබා දැනට සේවය නියුතු වෛද්‍යවරුන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්ුයි මෙය පැවැත්ුණේ. විශ්‍රාමික හා සේවය නියුතු ගුරු මහත්ම මහත්මීන් වෛද්‍ය පරීක්ෂාවටද ලක් කෙරුණා. විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හබරකඩ ෆ්‍රෙන්ඩ්ස් සුබසාතක සංගමයේ සංවිධානය කළ පූජා සත්කාරක වැඩසටහනක් හබරකඩ මහාවිද්‍යාලයේදී පැවැත්ුණා. එම සුබසාතක සංගමයේ සංවත්සරය වෙනුවෙනුයි මෙය සංවිධානය කර තිබුණේ. වෛද්‍ය සායන, දන්ත සායන, ලේදන් දීමේ හා පැලබෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්ුණා. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මහරගම වාපිකාරාම ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය පැවැත්ුණා. ප්‍රවීණ රංගන ශිල්පී සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා. විවිධ දක්ෂතා දැක්වූ දරුදරියන්ට ත්‍යාග හා සහතික පිරිනැමුණා. පූජ්‍ය පත්පේරියේ විමල ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වුණා. දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැස්සී ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැස්සී ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සවස දෙකෙන් පමණ පසුව වැස්සී හෝ ගිගුරුම් සහිත වැස්සී අපේක්ෂා කරනවා. වඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැස්සී ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා දෙල්ලට ඔප්පෙන්වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වතාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර ගෑප් ගන්නවා. මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා දෙල්ලට ඔප්පෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට 60 කිලෝමීටර 45-50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒට එමුහුදු ප්‍රදේශ විටින්නට තරමක් රළ වීමේ හැකියාවක් පවතින. ගිතුරුම් සහිත වැසි ඇතිවන විටින ප්‍රදේශවල තාවකාලිකව තද සුළ නැතිීමේ හැකියාවක් පවතිනවා. ඒට එමුහුදු ප්‍රදේශ තාවකාලිකව රළ වෙන්න පුළුවන්. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් යලි දිවයිනට පැමිණියා. ටෙස්ට් තරගාවලිය දෙකට බිඳුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම එම රටේදීම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත් කළ පළමු ආසියාතික රටවන්නේද ශ්‍රී ලංකාවයි. විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණරත්න. අපි ලංකාවේ තරගාවලිය පරාදුණා එංගලන්තෙට. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ නවසීලන්තෙට, ඔස්ට්‍රේලියාවට. ඉතින් මම හිතන්නේ එහෙදිත් අපි දරුණු පරාජයන් වලට පත් වුණාට පස්සේ අපි දැනගත්ත අපේ මොනවද මිස්ටේක්ස් හේවා. අපිට තේරුණා අපේ අර ටීම් එකේ යුනිටි එක පොඩ්ඩක් කැඩිලා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ නායකත්වය හම්බුනාට පස්සේ මම කරේ ගොඩක් වෙලාට ඒ යුනිටි එක බිල් කරපු එක තමයි. මම 11 දෙනා ක්‍රීඩා කරන්න ඕන එකම දිශාවකට. ඉතින් පසුගියදා දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විවේකාගාරයේදී සිදු කළ ප්‍රකාශය පිළිබඳවද සුරංග ලක්මාල් තම අදහස් පළ කර සිටියා. මම හිතන්නේ එතන අපි ගියේ අපි කණ්ඩායමක් විදිහට අපි තාම මැච් එකක් දෙන්නත් බැරිුණත් අපි තීම කණ්ඩායමක් විදිහට එකතු වෙලා කතා කරනවා. මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් අපි කතා කරේ. මම හිතන්නේ ඒක සමහර ඒක ගොඩක් දුර අරන් ගියා. මම හිතන්නේ ඒක ඇත්තට ගණන් ගත්තොත් කියන්නේ අපි කණ්ඩායමක් විදිහට කතා කර දේවා. සියලුම දේ කියන්නේ අපි වීඩියෝ කරනවා කියලා. මොකද අපි එළි වීඩියෝ එක එළියට දාන්න මතා කරනවත් කිසිම කෙනෙක් අපස්සාරපත් කරන්න ඉඩක් නැහැ. අපි කතා කරන්නේ අපි කණ්ඩායමක් විදිහට වෙලේ අපි ටීම් සාකච්ඡාවක් තමයි එතන ගියේ. මම හිතන්නේ ඒකින්ද අපිට අවවාද කරා අපි ඒක පිළිගත්තා ඉතින්. මේ අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකු අද දිවයිනින් පිටත්ව ගියා. එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි තරගාවලියේ ලංකාවෙන් අලුතෙන් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගී වෙනවා. ටෙස්ට් කණ්ඩායම මම හිතන්නේ මෙච්චර කාලෙට කරන්න බැරි වෙච්ච දෙයක් වුන් කරා. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකිනුත් වන්ඩේ කණ්ඩායමට ඉන්නවා. මගේ පළවෙනි බලාපොරොත්තු තමයි ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන් සමග මේ අලුතෙන් යන ක්‍රීඩකයන් එකට එකතු වෙලා බෙදා ගන්න අත්දැකීම් ගොඩක් වැදගත් වෙච්ච. එත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk